ඉංග්‍රීසි භාෂාවේ වචන 10ක් තියෙනවා. මේ වචන 10 ඔයා ඉංග්‍රීසි කතා කරනවා නම් අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. මේ වචන 10 පිළිබඳව හරි අවබෝධයක් නැත්නම් ඔයාට ඉංග්‍රීසි කතා කරන්න බෑ. මොනවද මේ වචන 10? මේ වචන 10 තමයි can, could, may, might, should, must, have to, has to, had to, will have to කියන වචන 10. මේ වචන 10 කොහොමද භාවිතා කරන්නේ? මේකෙන් වාක්‍ය නිර්මාණය කරන්නේ කොහොමද? ඒ වගේම මේකෙන් සාමාන්‍ය වාක්‍ය නිර්මාණය කරන විදිය, මේකෙන් ප්‍රශ්න වාක්‍ය නිර්මාණය කරන විදිය, මේකෙන් නැත වාක්‍ය, නැතද වාක්‍ය නිර්මාණය කරන විදිය, ඒ වගේම මේකෙන් ප්‍රශ්නයක් ඇහුවහම උත්තර දෙන විදිය, එතකොට කෙටි උත්තරයක් දෙන විදිය, ෂෝට් ආන්සර් එකක් දෙන විදිය, මේ හැමදේම ඔයාට අරගෙන එන්න මම පාඩම් සෙට් එකක් නිර්මාණය කරනවා. ඒ පාඩම් සෙට් එකේ පළවෙනි පාඩම තමයි මම අද ඔයාට අරගෙන එන්නේ. හරි, මේ පළවෙනි පාඩමෙන් මම ඔයාට මොකද්ද කියලා දෙන්නේ? can, could, may, might, should, must, have to, has to, had to, will have to කියන වචන 10 කොහොමද අපි සාමාන්‍ය වාක්‍යයකට යොදලා වාක්‍යයක් නිර්මාණය කරන්නේ? ඒ වගේම ඒ වාක්‍ය අදහස මොකද්ද, තේරුම මොකද්ද කියන දේවල් සහ සාමාන්‍යයෙන් වාක්‍යයක් නිර්මාණය කරගන්න විදිහ මම ඔයාට කියලා දෙනවා වාක්‍ය 27කින්. වාක්‍ය 27යි මම භාවිතා කරන්නේ. ඒ වාක්‍ය 27ෙන් මේ වචන 10 පිළිබඳව සම්පූර්ණ දැනුමක් මම ඔයාට ලබා දෙනවා. ඒ නිසා හොඳින් මේ පාඩම හරියට අධ්‍යයනය කරන්න. අධ්‍යයනය කරපුවාම ඔයාට මේ වචන පිළිබඳව හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. හරි, අපි යමු පාඩමට. පළවෙනි ස්ටෙප් එකෙන් මම ඔයාට කියලා දෙන්නේ මේ වචන 10ෙන් can කියන වචනයෙන් කොහොමද වාක්‍යයක් නිර්මාණය කරන්නේ, ඒ වගේම ඒකේ අදහස මොකක්ද කියලා. මෙතනදි කියන්න ඕනේ අපිට සර්වනාම පද අපි ගන්නවා කර්තෘ පදයේ විදිහට. ඒ විදිහට ගන්නකොට සර්වනාම පද ප්‍රධාන වශයෙන් හතක් තියෙනවා. මොකද්ද? I, we, you, they, he, she, it කියලා. ඊට අමතරව අපිට නමක් ගන්න පුළුවන් නිමල්, කමල්, ගීතා, සීතා වගේ නමක් ගන්න පුළුවන්, my father, your father වගේ එකක් ගන්න පුළුවන්. ගොඩක් ඒවා අපිට කර්තෘ පදයේ විදිහට ගන්න පුළුවන්. ඒත් මම මෙතනදී යොදාගන්නේ කර්තෘ පද 3ක් විතරයි. මොකද මේක සරලව කියලා දෙන්න ඕන හින්දා. ගොඩක් පැටලව ගත්තහම ඔයාටත් පැටලෙනවා. එතකොට ඔයාට හරියට මේක අවබෝධ කරගන්න බැරි වෙනවා. ඒ හින්දා වාක්‍ය 3ක් විතරක් අරගෙන අපි මේ වාක්‍ය රටා සෙට් එක මොකද්ද, මේ වාක්‍ය රටා වලින් මොන වගේ දේවල්ද කියන්නේ කියලා අපි බලමු. මෙතනදී මම ගන්න කර්තෘ පද 3 තමයි. පළවෙනි කර්තෘ පදය මම කියන අදහසෙන් යුතු I කියන කර්තෘ පදය මුලින්ම ගන්නවා. ඊළඟට අපි ගන්නවා ඔබ කියන, ඔයා කියන අර්ථය දෙන you කියන කර්තෘ පදය. ඊට පස්සේ අපි ගන්නවා ඔහු කියන අර්ථය දෙන he කියන කර්තෘ පදය. හරි, I, you, he කියන කර්තෘ පද 3 අපි ගත්තා. අර වචන 10ෙන් අපි මුලින්ම අධ්‍යයනය කරන්නේ can කියන වචනේ නේද? එහෙනම් අපි මේ I, you, he කියන කර්තෘ පදවලට පස්සේ දෙවෙනියට අපි මේ can, can, can කියන එක යොදනවා. දැන් මේ මොකද්ද මේ කරන්නේ? වාක්‍ය 3ක් එකවර නිර්මාණය කරනවා. වාක්‍ය 3ක් එකවර නිර්මාණය කරනවා. ඒක තමයි මේ කරන්නේ. හරි? හරි. එතකොට I can පළවෙනි වාක්‍ය, දෙවෙනි වාක්‍ය මොකද්ද? You can, තුන්වෙනි වාක්‍ය මොකද්ද? He can. හරි, දැන් ඔය can වලට පස්සේ අපි ක්‍රියාපදයක් දාන්න ඕනේ. ක්‍රියාපදයක මූලික අවස්ථාව බේස් ෆෝම් එකක් දාන්න ඕනේ. මොකද්ද මේ ක්‍රියාපදයක බේස් ෆෝම් එකක් කියන්නේ? ඔය come, run, dance, sing වගේ සාමාන්‍ය මූලික ක්‍රියාපදය. ඒකට ing එකතු වෙලාවත් past participle වෙලාවත් මොනවත් නැහැ. හොඳේ, මූලික ක්‍රියාපදය තමයි අපි මෙතෙන්ට දාන්න ඕනේ. එතකොට මූලික ක්‍රියාපදය දානකොට I can වලට පස්සේ අපි පළවෙනි වාක්‍යයේදී I can වලට පස්සේ අපි දානවා do කියන ක්‍රියාපදය. හරි, do කියන්නේ මොකද්ද? කරනවා කියන අර්ථය දෙන ක්‍රියාපදය. එතකොට I can do මට පුළුවන් කරන්න කියන අදහස තමයි මේකේ තියෙන්නේ. මොකක්ද කරන්න පුළුවන්? අපි ඒ තව වචනයක් දාමු කර්මපදයක් විදිහට. this කියන වචනේ දානවා ඊට පස්සේ. this කියන්නේ මේක කියන එක. එතකොට මොකද්ද මේ පළවෙනි වාක්‍ය අර්ථය? I, මම, can, පුළුවන්, do, කරන්න, this, මේක. එතකොට මොකක්ද අර්ථය? මට පුළුවන් කරන්න මේක. I can do this. ඊට පස්සේ අපි දෙවෙනි වාක්‍යට යන්.
You can. ඔබට පුළුවන්. නැත්නම් ඔයාට පුළුවන්. මොකද්ද? අපි ක්‍රියාපදයක් දාන්න ඕනේ. Can වලට පස්සේ ක්‍රියාපදයක් දාන්න ඕනේ. අපි ඒ ක්‍රියාපදයේ විදිහට මෙතෙන්ට දානවා forget කියන ක්‍රියාපදය. Forget. Forget කියන්නේ අමතක කරනවා කියන අදහස දෙන ක්‍රියාපදයනේ. දැන් අපිට කර්මපදයක් විදිහටත් මොකක් හරි දාමුකෝ. මොකක්ද අමතක කරන්නේ? අපි කියමු ඒක කියලා. ඒක කියන එකට අපි වචනේ මොකද්ද? It. It කියන වචනයත් අපි මෙතෙන්ට දානවා. මොකද්ද එතකොට මේ දෙවෙනි වාක්‍යයේ අර්ථය? You ඔයා can පුළුවන් forget අමතක කරන්න it ඒක. එතකොට මොකද්ද සම්පූර්ණ අදහස? ඔයාට පුළුවන් අමතක කරන්න ඒක. ඔයාට පුළුවන් අමතක කරන්න ඒක you can forget it. You can forget it. හරි දැන් අපි යනවා තුන්වෙනි වාක්‍ය නිර්මාණය කරන්න. He can ඔහුට පුළුවන්. එතකොට can වලට පස්සේ අපි ක්‍රියාපදයක් දාන්න ඕනි. මෙතෙන්ට දාන ක්‍රියාපදේ මොකද්ද අපි? අපි දාමු මෙතෙන්ට come කියන ක්‍රියාපදේ. Come එනවා කියන අදහස දෙන ක්‍රියාපදේ. කොහට දෙන්නේ? අපි කියමු මෙහෙට කියලා. මෙහෙට කියන අදහස ලබා ගන්න අපි here කියන වචනේ. Here කියන වචනේ. හරි. දැන් වාක්‍ය නිර්මාණය වෙලා ඉවරයි. මොකද්ද අර්ථය කියලා බලමු. He ඔහු can පුළුවන් come එන්න here මෙහෙට. එතකොට මොකද සම්පූර්ණ අදහස? He can come here. ඔහුට පුළුවන් එන්න මෙහෙට. ඔහුට පුළුවන් එන්න මෙහෙට. He can come here. හරි. Can කියන වචනය උපයෝගී කරගෙන අපි වාක්‍ය තුනක් නිර්මාණය කළා. මොකද මේ වාක්‍ය තුන? I can do this. මට පුළුවන් කරන්න මේක. You can forget it. ඔයාට පුළුවන් අමතක කරන්න ඒක. He can come here. ඔහුට පුළුවන් එන්න මෙහෙට. දැන් මෙතන බලන්න මේ can කියන එකේ අදහස ඔයාට හොඳටම වැටහෙනවා. Can කියන එකේ අදහස තමයි පුළුවන් කියන අදහස. යම් කිසි දෙයක් හැකි පුළුවන් කියන එක තමයි අපි මේකෙන් කියන්නේ. දැන් මේකෙන් තව example අපිට අරගෙන කියන්න පුළුවන්. I can do this. මට පුළුවන් කරන්න මේක. I can go there. මට යන්න පුළුවන් එහෙ. I can cook rice. මට උයන්න පුළුවන් බත්. I can make tea. මට පුළුවන් හදන්න තේ. I can meet him. මට පුළුවන් හමු වෙන්න ඔහුව. I can complete this. මට පුළුවන් සම්පූර්ණ කරන්න මේක. කොච්චර වාක්‍ය අපිට නිර්මාණය කරන්න පුළුවන්ද? මම හිතනවා දැන් ඔයාට හොඳට පුළුවන් තේරුම් ගන්න මේ can කියන වචනේ තේරුම. මොකද can කියන වචනේ තේරුම පුළුවන් කියන අදහසනේ. අපිට යමක් හැකි කියන අදහස. එතකොට හොඳින් තේරුම් ගන්න can කියන්නේ පුළුවන් කියන අදහස. මේ වචන 10 භාවිතා කරන හැටි හරියටම ඉගෙන ගන්නකොට ගොඩක් වාක්‍ය පටලව ගත්තොත් අපිට අවුල් වෙනවා. ඒ නිසා මම මේ වාක්‍ය සෙට් එකම භාවිතා කරලා ඔයාට could කියන එකත් කියලා දෙනවා. හරි. මෙතනදී මම කරන්නේ මොකද්ද? මෙතන මේ can කියලා වචන තුන තියෙනවනේ. ඒ වචන තුන ඉවත් කරලා ඒ වෙනුවට මම could කියන වචනය යොදනවා. එතකොට මොකද්ද මේකේ අදහස? can වලින් කිව්වේ පුළුවන් කියලානේ. එතකොට could වලින් කියන්නේ මොකද්ද? could වලින් කියන්නේ පුළුවන් නෙමෙයි, පුළුවන් වුණා. පුළුවන් වුණා. අතීතයේදී පුළුවන් වුණා. අතීතයේදී යම්කිසි කාල පරිච්ඡේදයකදී මට යම්කිසි දෙයක් පුළුවන් වෙලා තිබුණා නම් අපි කියන්නේ මෙන්න මේ වාක්‍ය රටාවෙන් තමයි. හරි. බලමු මේ වාක්‍ය තුනේ තේරුම ඉස්සෙල්ලම. එතකොට මොකද්ද පළවෙනි වාක්‍ය? I could do this. I could do this. මට පුළුවන් නෙමෙයි මෙතනදී පුළුවන් වුණා. හොඳට මතක තියාගන්න. හරි. මට පුළුවන් වුණා කරන්න මේක. මට පුළුවන් වුණා කරන්න මේක. I could do this. දෙවෙනි වාක්‍ය. You could forget it. You could forget it. ඔයාට පුළුවන් වුණා අමතක කරන්න ඒක. ඔයාට පුළුවන් වුණා අමතක කරන්න ඒක. එතකොට තුන්වෙනි වාක්‍ය. He could come here. He could come here. ඔහුට පුළුවන් වුණා එන්න මෙහි. ඔහුට පුළුවන් වුණා එන්න මෙහි. He could come here. එතකොට හොඳට තේරුම් ගන්න could කියන එකේ අදහස මොකද්ද? අතීතේ
පුළුවන් වුණා කියන අදහස. අතීතයේ පුළුවන් වුණා කියන අදහස. අතීතයේ යම් කිසි කාල පරිච්ඡේදයකදී මට යමක් පුළුවන් වෙලා තිබුණා නම් අපි ඒකට කියන්නේ could කියලා. එතකොට මේකිනුත් අපිට ගොඩක් වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. I could go there මට එහෙ යන්න පුළුවන් වුණා. I could meet him මට ඔහුව හමු වෙන්න පුළුවන් වුණා. I could complete my project මගේ project එක මට සම්පූර්ණ කරන්න පුළුවන් වුණා. I could pass the exam මට විභාගයේ සමත් වෙන්න පුළුවන් වුණා. ඒ වගේ ගොඩක් දේවල් අපිට මේ වාක්‍ය රටා වෙනුත් කියන්න පුළුවන්. Could කියන වචනය යොදාගෙන මම ඔයාට විශේෂයෙන් ආරාධනය කරනවා පුළුවන් නම් මේ වචනවල තේරුම විතරක් ලියාගන්න. මොකද මං ඊළඟට වාක්‍ය අරන් එනවා, ගොඩක් වාක්‍ය අරන් එනවා. ඒ වාක්‍ය අහලා අහලා ඔයාට මතකයට ගන්න පුළුවන්. දැනට පුළුවන් නම් ඔයා මේ වාක්‍ය මේ වචනවල තේරුම පමණක් ලියාගන්න. මොකද can වල තේරුම තමයි පුළුවන්. can වල තේරුම තමයි පුළුවන්. could වල තේරුම තමයි පුළුවන් වුණා අතීතයේදී. පුළුවන් වුණා අතීතයේදී could වල තේරුම. අපි යනවා ඊළඟ වචනයට. ඊළඟ වචනේ මොකද්ද? මේ may මේ කියන වචනය තමයි ඊළඟ වචනය. අපි බලමු මේකෙන් මොන වගේ අදහසක්ද ලබා ගන්න පුළුවන් කියලා. මේ කියන වචනේ සාමාන්‍ය අර්ථය තමයි යමක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා කියන එක. යම් ක්‍රියාවක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා කියන එක. ඔයා හිතන්න බලන්න මෙන්න මෙහෙම අපි කියනවා වහින්න ඉඩ තියෙනවා කියලා. දැන් වහින්න ඉඩ තියෙනවා කිව්වහම අනිවාර්යෙන් වහිනවා කියලා නෑනේ. එතනදි කියවෙන්නේ වහින්න යම් ඉඩක් තියෙනවා. යම් ඉඩක් කියලා කියන්නේ අපි කියමු 50%ක වගේ ඉඩක්. අන්න ඒ වගේ ඉඩක් තියෙනවා වහින්න. දැන් අපි කියනවා ඔහු එන්න ඉඩ තියෙනවාද? ඔහු එන්න ඉඩ තියෙනවා කියලා කිව්වහම නොඑන්නත් ඉඩ තියෙනවානේ. ඒ හින්දා මේ කියන එකේ අදහස් වෙන්නේ යම් කිසි භාග ඉඩක්. භාග විට කියලා කියන්නේ භාගයක් පමණයි ඉඩ තියෙන්නේ. ඒ කියන්නේ වෙන්නත් ඉඩ තියෙනවා, නොවෙන්නත් ඉඩ තියෙනවා, වෙන්න ඉඩ තියෙනවා කියලා තමයි අපි සාමාන්‍යයෙන් මේ වාක්‍යෙදි කියන්නේ. අපි බලමු මේ වාක්‍ය කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. අපි මෙතන තියෙන could කියන වචන අයින් කරලා මේ කියන වචන මේකට ඇතුල් කරනවා. එතකොට බලමු මේ වාක්‍යවල අර්ථය වෙනස් වෙන ආකාරය. I may do this. I may do this. මොකද මේකේ අර්ථය? මම මේක කරන්න ඉඩ තියෙනවා. මම මේක කරන්න ඉඩ තියෙනවා. 100%ක් ෂුවර් එකක් නෙමෙයි. යම් ඉඩ ප්‍රමාණයක් තියෙනවා මම මේක කරන්න. හරි. දැන් දෙවෙනි වාක්‍ය බලමු. You may forget it. ඔයා ඒක අමතක කරන්න ඉඩ තියෙනවා. ෂුවර් එකකට මේ කියන්නේ මේක සාමාන්‍ය අර්ථයකට කියන්නේ you may forget it. ඔයා ඒක අමතක කරන්න ඉඩ තියෙනවා. අමතක නොකර ඉන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒකෙම ඒ අදහසක් තියෙනවා. හරි. තුන්වෙනි වාක්‍යය බලමු. He may come here. He may come here. ඔහු මෙහෙ එන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ නොඑන්නත් ඉඩ තියෙනවා කියන එක තමයි කියවෙන්නේ නේ. එතකොට ඔහු මෙහෙ එන්න ඉඩ තියෙනවා. He may come here. භාග අදහසක් තමයි මේ කියන එකේ තියෙන්නේ. යමක් සිද්ධ වෙන්න යම් ඉඩක් තියෙනවා කියන එක තමයි මේ කියන එකේ අර්ථය. හරි. දැන් වචන 10න් වචන 3ක් අපි ඉගෙන ගත්තා. දැන් යනවා අපි හතරවෙනි වචනෙට. might කියන වචනය ඉගෙන ගන්නකොට පොඩ්ඩක් පැටලෙන්න පුළුවන්. මොකද මේ එකයි might එකයි නිකන් සමානයි වගේ. මේ එකයි might එකයි නිකන් සමානයි වගේ. හැබැයි සමානම නැහැ. හරි. මොකද්ද අසමානකම? හොඳින් තේරුම් ගන්න මේක. හොඳින්ම තේරුම් ගන්න. මේ කියලා කිව්වහම යමක් සිද්ධ වෙන්න 50%ක වගේ ඉඩක් තියෙනවා කියමුකෝ. මම මේ ගානකින් කිව්වහම ඔයාට තේරෙන නිසා කියන්නේ. හොඳේ 50%ක වගේ ඉඩක් තියෙනවා නම් යමක් සිද්ධ වෙන්න අපි මේ කියන එක තමයි දාන්නේ. හැබැයි ඊට වඩා අඩු ඉඩක් නම් තියෙන්නේ. ඒ කියන්නේ 25%ක, 120%ක, 115%ක, 130%ක වගේ අඩුම ඉඩක් තියෙනවා නම් යමක් සිද්ධ වෙන්න එතකොට දාන්න ඕනි might කියලා. හරි. යම් කිසි මධ්‍යම ප්‍රමාණයේ ඉඩක් තියෙනවා නම් යමක් සිද්ධ වෙන්න අපි මේ කියන එක දානවා. ගොඩක් අඩු ඉඩක් නම් සිද්ධ වෙන්න තියෙන්නේ ඒ ක්‍රියාව අපි might එක දානවා. හරි. මං හිතනවා ඔයාට මේ කියන වචනේ might කියන වචනේ තේරුම හොඳට තේරෙන්න ඇති කියලා. අපි බලමු මේ උදාහරණ තුන. මේ කියන වචනේ අයින් කරලා අපි might කියන වචන මේ වාක්‍ය තුනට දානවා. දාලා ඉවරලා අපි බලමු තේරුම් මොනවද කියලා. I might do this. මම මේක කරන්න ඉඩ තියෙනවා.
හැබැයි අර මේ කියන මට්ටම නෙමේ ගොඩාක් අඩු මට්ටමක් තියෙන. ඒ කියන්නේ මම මේක කරන්න ඉඩ තියෙනවා කියලා කියන්නේ නොකරන්න ඉඩ තියෙන ප්‍රමාණය වැඩි. නේ? ඒ කියන්නේ 125ක වගේ ඉඩක් නේ මෙන්න මේක කරන්න ඉඩ තියෙන්නේ නේ. එතකොට නොකරන්න ඒ ක්‍රියාව නොකරන්න තියෙන ඉඩ ප්‍රමාණය වැඩි. එතකොට I might do this මම මේක කරන්න යම් ඉඩක් තියෙනවා. හරි? ලොකු ඉඩක් නෙවෙයි. එතකොට You might forget it. You might forget it. ඔයා ඒක අමතක කරන්නත් ඉඩ තියෙනවා. හැබැයි අමතක කරන්න තියෙන ඉඩ ප්‍රමාණය ගොඩාක් අඩුයි. ඒක තමයි might එක දාන්නේ අපි දෙන්න. හරි? ඊට පස්සේ බලමු he might come here. He might come here. ඒ කියන්නේ ඔහු මෙහෙ එන්නත් ඉඩ තියෙනවා. හරි? ඉතක් කියන්නේ එන්න තියෙන ඉඩ ප්‍රමාණය ගොඩාක් අඩුයි. අඩු අවස්ථාවක් තමයි තියෙන්නේ එන්න. හරි he might come here ඔහු මෙහෙ එන්නත් ඉඩ තියෙනවා හරි මේ පාඩමේ මැදදී වුණත් ඔයාට නැවත මතක් කරන්න ඕන මේ can could may might should must have to has to had to will have to කියන වචන යොදාගෙන නිර්මාණය කරන වාක්‍ය සෙට් එකක් ඔයාට ඊළඟ පාඩම් වලදී අහන්න පුළුවන්. ඒවා ශ්‍රවණය කරලා 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 ඔයාගේ මතකයට එකතු කරගන්න. එතකොට ඔයාගේ කටින් නිකම්ම මේ වාක්‍ය කියවෙන මට්ටමටපත් වෙවි. ඒ තරම් වාක්‍ය ප්‍රමාණයක් මං ඔයාට මේ වාක්‍ය සෙට් වලින් අරගෙන එනවා. හරි. දැන් මම යනවා වචන 10න් 5වෙනි වචනයට. මොකද 5වෙනි වචනේ should. Should. මොකද මේ should කියන එකේ තේරුම යුතුයි කියන අදහස තමයි මේ should එකේ තියෙන්නේ. හරි? තව අදහසක් තියෙනවා. මම ඒක පස්සේ කියන්නම්. මේ should කියන වචනේ තේරුම තමයි යුතුයි. එතකොට මොකද්ද මේ පළවෙනි වාක්‍යයේ තේරුම? දැන් should කියන වචනේට අපි මේ වචන මාරු කළා. එතකොට මොකද්ද මේ පළවෙනි වාක්‍යයේ තේරුම? I should do this. I කියල කියන්නේ මම, should කියන්නේ යුතුයි. Do කියන්නේ කරන්න, this කියන්නේ මේක. මොකද්ද එතකොට මේකේ අදහස? මම කරන්න යුතුයිද? නෑ, එහෙම නෙමෙයි. මේක කියන්න ඕනේ සිංහල භාෂාවේ කියනකොට වෙන විදිහක් තියෙනනේ නේද? මම කළ යුතුයි මේක. මම කළ යුතුයි මේක. I should do this. මම කළ යුතුයි මේක. I should do this. ඕනනම් අපිට මෙහෙමත් කියන්න පුළුවන්. කොහොමද? මං කරන්න ඕනි මේක. අනිවාර්යෙන් මං කරන්න ඕනි ගතියක් මේකේ තියෙනවා. හරි? should කියලා කියන්නේ යුතුයිනේ. යුතුයි කියන්නේ අනිවාර්යෙන් කරන්න ඕනිනේ. එතකොට මම කරන්න ඕනි මේක. I should do this. මම කරන්න ඕනි මේක. එහෙම නැත්නම් I should do this. මම කළ යුතුයි මේක. ඒ අදහස් දෙකම මේ වාක්‍යයට ගන්න පුළුවන්. හරි. දෙවෙනි වාක්‍යය බලමු. You should forget it. You should forget it. ඔයා අමතක කළ යුතුයි ඒක. ඔයා අමතක කළ යුතුයි ඒක. එහෙම නැත්නම් තව විදිහක් තියෙනවා නේද කියන්න. කොහොමද කියන්නේ? ඔයා අමතක කරන්න ඕනි ඒක. ඔයා අමතක කරන්න ඕනි ඒක. You should forget it. ඒ අදහස් දෙකම ගන්න පුළුවන්. තුන්වෙනි වාක්‍යය බලමු. He should come here. මොකක්ද අදහස? ඔහු පැමිණිය යුතුයි මෙහෙ. ඔහු පැමිණිය යුතුයි මෙහෙ. ඒක අනිවාර්ය අංගයක්. අනිවාර්යෙන් සිද්ධ වෙන්න ඕනේ දෙයක් කියන එක තමයි මේ කියන්නේ. He should come here. ඔහු පැමිණිය යුතුයි මෙහෙ. එහෙම නැත්නම් අපිට මෙහෙමත් කියන්න පුළුවන්. කොහොමද? ඔහු එන්න ඕනි මෙහෙ. He should come here. ඔහු එන්න ඕනි මෙහෙ. He should come here. ඒ ආකාර දෙකටම පවසන්න පුළුවන්. හරි. දැන් අපි යනවා මේ වාක්‍ය සෙට් එකේ 6වෙනි වචනය මොකක්ද කියලා බලන්න. හරි. 6වෙනි වචනය must. Must. must කියන එකේ අදහස මොකද්ද? දැන් මේ should කියන වචනේත් එක පොඩි සංසන්දනයක් කරලා බලමු. should කියන්නේ යුතුයි. should කියන්නේ යුතුයි. must කියන්නේ යුතුයි නෙමේ යුතුමයි. ඒ කියන්නේ යුතුයි කියන එකට වඩා අනිවාර්ය ගතියක් තියෙනවා නේ. should කියන්නේ යුතුයි. must කියන්නේ යුතුමයි. හරි. අපි බලමු must කියන වචන මේ වාක්‍යවලට දාලා මොනවද මේ වාක්‍යවල අර්ථ කියලා. හරි. I must do this. මම මේක කළ යුතුමයි. I must do this. මම මේක කළ යුතුමයි. කළ යුතුමයි. අර should වල කිව්වේ කළ යුතුයි කියලානේ. දැන් මේක කියන්නේ කළ යුතුමයි. You must forget it. ඔයා ඒක අමතක කළ යුතුමයි. දැන් he වලට දැම්මහම he must come here. ඔහු මෙහි පැමිණිය යුතුමයි.
ඔහු මෙහි පැමිණිය යුතුමයි he must come here. එතකොට හොඳින් තේරුම් ගන්න should කියන්නේ යුතුයි must කියන්නේ යුතුමයි. හරි. දැන් යනවා අපි ඊළඟ වචනයට මොකද්ද? have to. හැබැයි මෙතන ඉඳනම් අර ඉස්සෙල්ලා ඒවා වගේ නෙමෙයි. දැන් can ගත්තාම මේ I, you, he තුනටම දැන් මේ can කියන එක. නේ? could එකත් එහෙමයි. should එකත් එහෙමයි. must එකත් එහෙමයි. මේ have to කියන එකේදී පොඩි වෙනසක් තියෙනවා. මොකද්ද? I සමග භාවිතා වෙන්නේ have to. V සමග භාවිතා වෙන්නේ have to. U සමග භාවිතා වෙන්නේ have to. D සමග භාවිතා වෙන්නේ have to. හැබැයි he she it සමග භාවිතා වෙන්නේ have to නෙමෙයි. එතකොට භාවිතා වෙන්නේ has to. ඒ හින්දා හොඳින් තේරුම් ගන්න මෙතනදී I සමග have to, U සමග have to, he සමග have to නෙමෙයි has to. බලන්න යෙදිලා තියෙන විදිය. අපි මේකේ තේරුම බලමු දැන්. I have to do this. I have to do this. මොකද මේකේ තේරුම? Have to කියලා කියන්නේ සිද්ධ වෙනවා. යමක් කරන්න සිද්ධ වෙනවා. දැන් මට යමක් කරන්න සිද්ධ වෙනවා. මට එහෙ යන්න සිද්ධ වෙනවා. මට මේක කරන්න සිද්ධ වෙනවා. මට ඔව්ව හමු වෙන්න සිද්ධ වෙනවා. මට අල්ලපු ගෙදරට යන්න සිද්ධ වෙනවා. මට අද ඉස්කෝලේට යන්න සිද්ධ වෙනවා. මොකක් හරි යමක් කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපිට මෙහෙමත් කියන්න පුළුවන් මට යමක් කරන්න වෙනවා මට ඒක කරන්න වෙනවා මට ඔයාව අස් කරන්න වෙනවා මට මේක මිලදී ගන්න වෙනවා මට යමක් කරන්න වෙනවා අනිත් එක මට යමක් කරන්න සිද්ධ වෙනවා ඒක තමයි මේ have to එකේ has to එකේ තේරුම හරි අපි බලමු මොකද්ද මේ වාක්‍ය තුනේ තේරුම තුන කියලා I have to do this මට මේක කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මට මේක කරන්න වෙනවා. එතකොට දෙවෙනි වාක්‍ය you have to forget it. You have to forget it. ඔයාට ඒක අමතක කරන්න සිද්ධ වෙනවා. ඔයාට ඒක අමතක කරන්න සිද්ධ වෙනවා. කරන්න දෙයක් නැහැ. ඔයාට ඒක අමතක කරන්න සිද්ධ වෙනවා. You have to forget it. ඔයාට ඒක අමතක කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඔයාට ඒක අමතක කරන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. ඔයාට ඒක අමතක කරන්න වෙනවා. You have to forget it. ඔයාට ඒක අමතක කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඔයාට ඒක අමතක කරන්න වෙනවා. ඒක අනිවාර්යෙන් වෙන්න තියෙන දෙයක්. හරි. එතකොට තුන්වෙනි වාක්‍යය He has to come here. He has to come here. ඔහුට මෙහෙ එන්න සිද්ධ වෙනවා. ඔහුට මෙහෙ එන්න සිද්ධ වෙනවා. He has to come here. දැන් මේ 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 වාක්‍ය රටාව ලස්සන වාක්‍ය රටාවක් ගොඩක් දේවල් අපිට කියන්න වෙනවා. හරි. දැන් අපි කියමු මොකක් හරි රස්සාවක් ඇවිල්ලා ඒ රස්සාවට අයදුම් කරන්න ඇප්ලිකේෂන් එක ගෙනලා දුන්නා. එතකොට ඒ ඇප්ලිකේෂන් එක මට පුරවන්න ඕනේ. එතකොට කොහොමද අපි කියන්නේ? I have to fill this application. I have to fill this application. මට මේ ඇප්ලිකේෂන් එක පුරවන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ මට මේ ඇප්ලිකේෂන් එක පුරවන්න වෙනවා. දැන් අපි කියමු මට හෙට යන්න වෙනවා කොළඹ. එතකොට කොහොමද කියන්නේ? I have to go to Colombo. I have to go to Colombo tomorrow morning. මට හෙට උදේ කොළඹ යන්න සිද්ධ වෙනවා. අන්න ඒ වගේ යමක් කරන්න සිද්ධ වෙනකොට අපිට මේ වාක්‍ය රටාව පාවිච්චි කරන්න පුළුවන්. I have to sell this car. මට මේ කාර් එක විකුණන්න සිද්ධ වෙනවා. I have to sell this car. මට මේ කාර් එක විකුණන්න සිද්ධ වෙනවා. මොකක් හරි ණයක් ගෙවන්න මොකක් හරි දෙයකට අපිට ඒක විකුණන්න සිද්ධ වෙනවා කියන එක තමයි මේ කියන්නේ. හරි. ඒ වගේ වාක්‍ය තමයි මේ have to එකෙන් has to එකෙන් අපි නිර්මාණය කරගන්නේ. හරි. දැන් යනවා අපි ඊළඟ වචනයට. මොකද්ද ඊළඟ වචනය? had to. had to. දැන් had to කියන එක මේ වාක්‍ය වලට දානවා අපි මේ විදිහට. මොකද්ද මේ had to කියලා කියන්නේ? දැන් have to has to කියන්නේ සිද්ධ වෙනවා. have to has to කියන්නේ සිද්ධ වෙනවා. had to කියන්නේ සිද්ධ වෙනවනේ මේ සිද්ධ වුණා. ඒ කියන්නේ have to එකේ අතීතේ ඒ වගේම has to එකේ අතීතේ තමයි had to කියලා කියන්නේ. හරි. එතන had to කියලා කියන්නේ මොකද්ද? සිද්ධ වුණා. යමක් කරන්න සිද්ධ වුණා. හරි. එතකොට මේ වාක්‍ය තුනේ තේරුම් බලමු අපි ඉස්සෙල්ලම. I had to do this. I had to do this. මට මේක කරන්න සිද්ධ වුණා. අතීතයේදීනේ. අතීතයේදී මට මේක කරන්න සිද්ධ වුණා. I had to do this. එතකොට ඊළඟ වාක්‍යය You had to forget it. You had to forget it. ඔයාට ඒක අමතක කරන්න සිද්ධ වුණා. කරන්න දෙයක් නැහැ. ඔයාට ඒක අමතක කරන්න සිද්ධ වුණා මේ අවස්ථාවේ හැටියටනේ. You had to forget it. ඔයාට ඒක අමතක කරන්න සිද්ධ වුණා. දැන් අපි කියමු දැන් ඔහු මෙහෙ එන්න නෙවෙයි හිටියේ.
කරන්න දෙයක් නැහැ ඔහුට මෙහෙන්න සිද්ධ වුණා මොකක් හරි හේතුවක් නිසා මොකක් හරි දෙයක් කරන්න ඕන වුණ නිසා ඔහුට මෙහෙන්න සිද්ධ වුණා he had to come here he had to come here ඔහුට මෙහෙ එන්න සිද්ධ වුණා යම කරන්න සිද්ධ වුණා කියන්න තමයි මේ had to කියන එක පාවිච්චි කරන්නේ I had to go there මට එහෙ යන්න සිද්ධ වුණා I had to buy this මට මේක මිලදී ගන්න සිද්ධ වුණා හරි දැන් එනවා අපි මේ වචන සෙට් එකේ අවසාන වචනේ 10 වෙනි වචනේට මොකද්ද will have to will have to will have to කියන්නේ මොකද්ද දැන් have to has to කියන්නේ සිද්ධ වෙනවා had to කියන්නේ සිද්ධ වුණා will have to කියන්නේ ඒකේ අනාගතය සිද්ධ වේවි යමක් කරන්න සිද්ධ වේවි මට එහෙ යන්න සිද්ධ වේවි මට ඔහුව හමු වෙන්න සිද්ධ වේවි මට මේ කාර්යක විකුණන්න සිද්ධ වේවි මට අලුත් එකක් මිලදී ගන්න සිද්ධ වේවි අන්න ඒ වගේ සිද්ධ වේවි කියන ඒවා තමයි අපි මේ වාක්‍ය රටාවෙන් කියන්නේ හරි දැන් මෙතනදී අපි ගම්මු මේ වාක්‍ය තුන I will have to do this මට මේක කරන්න සිද්ධ වේවි I will have to do this මට මේක කරන්න සිද්ධ වේවි I will have to do this මට මේක කරන්න සිද්ධ වේවි. එතකොට ඊළඟ එක you will have to forget it. You will have to forget it. ඔයාට ඒක අමතක කරන්න සිද්ධ වේවි. ඔයාට ඒක අමතක කරන්න සිද්ධ වේවි. You will have to forget it. ඔයාට ඒක අමතක කරන්න සිද්ධ වේවි. He will have to come here. He will have to come here. ඔහුට මෙහෙ එන්න සිද්ධ වේවි. He will have to come here. ඔහුට මෙහෙ එන්න සිද්ධ වේවි. යමක් කරන්න සිද්ධ වේවි කියන්න තමයි අපි මේක පාවිච්චි කරන්නේ. මට එහෙ යන්න සිද්ධ වේවි. I will have to go there. මට ඔහුව හමු වෙන්න සිද්ධ වේවි. I will have to meet him. I will have to discuss with him. මට ඔහුත් එක්ක සාකච්ඡා කරන්න සිද්ධ වේවි. අන්න ඒ වගේ වාක්‍ය තමයි අපි මේ වාක්‍ය රටාවෙන් නිර්මාණය කරගන්නේ. හරි. දැන් මේ වාක්‍ය රටා වචන 10ක් තිබුණාට වාක්‍ය රටා 9යි තිබුණනේ මේ වාක්‍ය රටා 9ෙන්ම ඔයාට වාක්‍ය 100 ගණක් මම ඉස්සරහට අරගෙන එනවා ඒව නැවත නැවත ශ්‍රවණය කරන්න හරි හරි එහෙනම් ගිහිල්ලා එන්න ඊළඟ පාඩමෙන් හමු වෙනතුරු ඔයාට සුබ දවසක්